සුබ දවසක් වේවා. වෙනද වගේම මම අදත් තවත් දකුම් මැක්‍රොමි channel එකෙන් තවත් අලුත් වැදගත් වීඩියෝයක් කරගෙන අද මම සාකච්ඡා කරන්නේ සියලුම හිමකඳු දිය වුණොත් ලෝක සිතියම කෙවදු වේයිද? දේශගුණික විපර්යාස කරන කුමනාකාරයේ මත පළ වුණත් පෙර නො වූ විරූපරදි පෘථුවේ දවසන ප්‍රදේශවල ග්‍රැසීර දියවලින් පවතිනවා. වාර්තාගත උණුසුම් කාල වකවානු ලෝකයේ නන්දිසින් මෑත වසරේදී වාර්තා වූ හේයින් ඉදිරි දශක කීපයේ අධික අවදානම් බැව් වැළැක්විය නොහැකි. පෘථුවේ අයිස් සියල්ලම දිය වී යාමට මත්තේ ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාමට අධික ලෙස බලපාන සාධක වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැත. පොසීල ඉන්ධන දහනයේ පාලනය සහ පරිසර හිතකාමී විකල්ප බලශක්ති ක්‍රම ගැන අපි සිතන්නේ නැත්නම් ගෝලීය උණුසුම හමුවේ සීලම ග්‍රසීර දිය වී මුහුදු මට්ටම අඩි 216 කින් පමණ ඉහළ යාම වැළැක්විය නොහැකි. नेशनल जियोग्राफिक आयतन लोके पूरा विद्यार्थियों सह विश्वविद्यालय समग्र एक मेम गोली विनस्कम निमेरदेव निरूपण किरीम उत्साह के दिन द्रैवासन प्रदेश पवतीन ग्रसीर पमनाक्नो उस कंद मुदुन मत आयस्वादीयवी में एकतुवन जल प्रमाण मेहदी सलखिल दिब्बनवा महाद्वीप के मट्ट में विनस्वी है कि भूगोली विनस्कम और विस्तर कलाकाले अभी सलाका बलम ग्लेशियर देव हमें मुहदमट्टम आदि देशी दासे की पमन इगल गया हो लोके पूरा नव विरल तीर निर्माण एवं पुलवान इपमनाकनव अभ्यंतर पवतना निर्दीय विल्वल पावा वापर से विनस्विन है कि यावती बनवा उत्तर अमेरिका महाद्वीप සැලකීමේදී වර්තමානයේ පවතින ඇට්ලාන්ටික මුහුදු වෙරළ සම්පූර්ණයෙන්ම අතුරුදහන් වේ. එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තය සම්පූර්ණයෙන්ම සිටින මෙකියන අතර මෙක්සිකෝ බොක්කට මායිම් වන රටවල් බොහෝමයකට සැලකී තුලසින් ගොඩබිම හිමි වනු ඇත. පැසිෆික් සාගරයට මායිම් වන උතුරු ඇමරිකානු කලාපයේ සැලකීමේදී කැලිෆෝනියා ප්‍රාන්තයේ විශාල भूगोली परिवर्तन लक्वे एहिदी कैलिफोर्निया वे सैन फ्रांसिस्को प्रदेशेत आवट खांदु दलयें अटवीम निसा दूपत पोकुरक लेस दर्शन वनु ඇති. कैलिफोर्निया වට අයත් මධ්‍යම නිම්න සාගර ජලය පිරුණු යෝධ බොක්කක් බවට පරිවර්තන වෙනු ඇති බව විද්‍යාඥයන් අනුමාන කරනවා. මධ්‍යම නිම්නය කියන්නේ වර්ග සතපොම් 20000ක් පුරා පවතින ලෝකයේ කැපී පෙනෙන ව්‍යුහයත් සහිත අවපාතයකි. ප්‍රධාන උතුරු ඇමරිකානු භූමියේ මෙතරම් වෙනස්කම් සිදු වෙනවා නම් කැරිබියානු දූපත් කලාපයේ තත්ත්වයේ සෝචනීය වීම පුදුම කරුණක් නොවේ. අපිත් ආදරය කරන බටහිර ඉන්දිය කොදෝ ක්‍රිකට් කණ්ඩායම සිටින දූපත් සියල්ලම මුහුදු ජලයෙන් අටවීම වැළැක්විය නොහැකි. කියුබාව නම් විශාල දූපත පවා කුඩා කුදෙව්වෙක් ලෙසින් දර්ශනය වේවි. ජල මට්ටම ඉහළ ගියොත් උතුරු ඇමරිකානු ගංගා දෝණියේ සහ දකුණු පැරගුවේ ගංගා දෝණිය ඇට්ලාන්ටික් සාගරයේ ප්‍රවේශ ద్వාරයන් බවට පත්වේවි. මේ දෝණි කලාප හරහා ඇට්ලාන්ටික් සාගරයේ ගොඩබිමට කාව දෙන්න අවදානමක් තිබෙනවා. මුහුදු ගැලීමෙන් අප්‍රිකාවට විශාල හානියක් සිදු නොවුනත් ගෝලීය උණුසුම හමුවේ ජීවත් වීමට දුෂ්කරම තනක් වේවි. වාසනාවටත් අවාසනාවටත් අතර සිටින අප්‍රිකාව මුහුදු මට්ටම ඉහළ යාම හමුවේ අප්‍රිකාව අනෙක් මහද්වීප වලට වඩා අඩු අවදානකට ලක්වේ අවේක්ෂා කරනවා. මීට අමතරව ඊජිප්තුවේ ප්‍රධාන නගර වන කයිරෝ සහ ඇලෙක්සැන්ඩ්‍රියා මධ්‍ය ධර්ණයේ මුහුද බිලිගනු ඇති. යුරෝපයේ සැලකීමේදී එංගලන්තයේ ලන්ඩනයේ සහ ඉතාලියේ සුප්‍රසිද්ධ වෙනිසිය පහසුවෙන් සාගර ජලයට ගොදුරු වෙමින් අමරණීය මතක බවට පත්වේවි. පහත් භූමියක් ලෙස දීර්ඝ කාලයක් මුහුදු සමග සටන් කළ නෙදර්ලන්තයේ නියත වශයෙන්ම ඉහළ යන මුහුදු මට්ටම හමුවේ පරාජයට පත්වන අතර ඩෙන්මාර්කේ නම් සුන්දර මිනිසුන් සිටින රාජ්‍යයත් ලෝක සිතියමින් අතුරුදහන් වේවි. මිලියන 160ක ජනගහනයක් සිටින බංගලාදේශයේ බෙන්ගාල බොක්කෙන් තවත් එක් සමුදුරු කලාපයක් බවට පත්වීමේ ශෝචනීය ඉරණමට මුහුණ දෙවි. පාකිස්තානයේ කරච්චි සිට ඉන්දියාවේ මුම්බායි දක්වා වෙරළ කලාපය තනිකරම සමුද්‍රයක් බවට පරිවර්තනය වී ඇති අයුරු ඔබට සිතීම නිරීක්ෂණය කිරීමෙන් වැටහෙවි. ආසියාවේ ප්‍රධානම ගොඩබිම් මෙතරම් බලපෑමට ලක්වේ නම් ශ්‍රී ලංකාව වැනි කුඩා දූපතකට ඇති තත්ත්වයේ බැරෑරුම් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඉහළ යන මුහුදු මට්ටම හමුවේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර තනදරාවේ කොටසක් සහ මධ්‍යම කඳුකර ඉතිරි වී හැකි ගාල්ල යාපනයේ කොළඹ ත්‍රිකුණාමලයේ වෙන වාණිජ මෙන්ම ඓතිහාසික වටිනාකමක් ඇති නගර සදාකාලික මතකයන් වේවි. මුහුදු මට්ටම ඉහළ යාමත් සමග ඕස්ට්‍රේලියාවේ අලුත් අභ්‍යන්තර මුහුදක් නිර්මාණය වීමේ හැකියාවක් පවතිනවා. එමගින් ඕස්ට්‍රේලියාවේ අභ්‍යන්තරය තුල පවතින කාන්තාරයේ විශාල භූගෝලීය පරිවර්තනයක් සිදු විය හැකියි. ඇන්ටාර්ක්ටිකාවේ නැගෙනහිර කොටසේ තිබෙන අයිස් තට්ටුව ඉතා විශාල වන අතර පෘථිවියේ අයිස් තට්ටු වලින් 5න් 4ක්ම අඩංගු වෙනවා. වර්තමාන ගෝලීය උණුසුම හමුවේ මෙම කොටසේ ඝනකම තරමක් අඩු වී තිබෙනවා. උණුසුම් වායු ගෝලයේ වැඩි වශයෙන් ජල වාෂ්ප රඳවා තබා ගන්නා අතර ඒවා නැවත හිමකඳු බවට පත්වී ඇන්ටාර්ක්ටිකාවේ නැගෙනහිර කොටසට වැටෙන්නට ඉඩ තිබෙනවා. ගෝලීය උණුසුම සමග බැඳුණු තවත් පාරසික ගැටලු රාශියක් තිබෙනවා.